සුබ දවසක් හැමෝටම. අද මම ආවේ හතරෙන් බෙදෙන හැටි, හතරෙන් වැඩි කරන හැටි, තප්පර පහෙන් කරන්නේ කොහොමද කියලා අරගෙන. මුලින්ම අපි බලමු තප්පර පහෙන් හතරෙන් වැඩි කරන්නේ කොහොමද කියලා. ගොඩක් ළමයින්ට හතරෙන් වැඩි කරන්න හරි අමාරුයි. හතරවර චක්‍රේ පාඩම් කරගන්නත් හරි අමාරුයි. අද ඉඳන් ඔයාලට හතරවර චක්‍රේ පාඩම් කරන්න ඕන වෙන එකක් නැහැ. මම කියලා දෙන්නම් කෙටි ක්‍රමයක්. හතර කියන්නේ මොකක්ද? හතර කියන්නේ දෙක වැඩි කිරීම දෙක. එතකොට හතරෙන් වැඩි කරනවට වඩා ලේසි දෙකෙන් දෙපාරක් වැඩි කරන එක. අපි බලමු ඒ ක්‍රමයෙන් කොහොමද හතරවර චක්‍රේ මණ්ඩ කරන්න කියලා. දොනසරක් හතර. මම කලින් කිව්වා වගේ අපි හතරෙන් වැඩි කරන්නේ නැහැ. අපි දෙකෙන් දෙපාරක් වැඩි කරනවා. හරි. කියන්නේ දොනසරක් දෙක 24යි. 24වර දෙක 48යි. හරි ලේසි. 24වර දෙක 48යි. 48වර දෙක 96යි. 31වර දෙක 62යි. 61වර දෙක 47 කරන්නේ කොහොමද? හතරෙන් වැඩි කරන්නේ දෙකෙන් දෙපාරක් වැඩි කරනවා. 47 දෙගුණ කරපුවාම නැත්නම් දෙකෙන් වැඩි කරපුවාම 4යි. 94 ආයි දෙගුණ කරපුවාම 188යි. හරි, අපි තව ගණන් ටිකක් බලමු. 56 ව 4 නෙමෙයි වරක් අපි දැන් කරන්න ඕනේ. 56 දෙකෙන් දෙපාරක් වැඩි කරනවා. 56 දෙකෙන් වැඩි කරපුවාම 112යි. 112 දෙකෙන් වැඩි කරපුවාම 224යි. කියන්නේ 56 4 වැඩි කරපුවොත් 224. හරි ලේසි. 72 ව 4. 72 දෙකෙන් වැඩි කරපුවාම 144යි. 144 දෙකෙන් වැඩි කරපුවාම 288යි. අපි තව එකක් බලමු. 85 හතරෙන් වැඩි කරන්නයි තියෙන්නේ. ඒකෝ අපි කරන්නේ මොකද? 85 දෙකෙන් දෙපාරක් වැඩි කරනවා. 85 දෙකෙන් වැඩි කරපුවාම 170යි. 170 දෙකෙන් වැඩි කරපුවාම 340යි. අපි මේක බලමු. 92 හතරෙන් වැඩි කරන්නයි තියෙන්නේ. හරි. 92 දෙකෙන් වැඩි කරපුවාම 184යි. 184 දෙකෙන් වැඩි කරපුවාම 368යි. මේ විදිහට තමයි මගේ තප්පර 5 හතරෙන් වැඩි කරන කෙටි ක්‍රමය ඉවර වෙන්නේ. හරි, අපි දැන් බලමු තප්පර 5 හතරෙන් බෙදෙන හැටි. අපි බෙදද්දී පාවිච්චි කරන්න යන්නේ අර වැඩි කරද්දීම පාවිච්චි කරපු ක්‍රමෙම තමයි. හතර කියන්නේ දෙක වැඩි කිරීම දෙක. එතකොට හතරෙන් බෙදනවා කියන්නේ මොකද්ද? දෙකෙන් දෙපාරක් බෙදනවා කියන එක. අපි ඒ ක්‍රමය භාවිත කරලා දැන් බෙදීමේ වැඩ ටිකක් කරන්නයි යන්නේ. 36 හතරෙන් බෙදන්නයි යන්නේ. මං කිව්වනේ ආයි බෙදීමේ හතර කියලා එකක් නැහැ. මොකද අපි කරන්නේ දෙකෙන් දෙපාරක් බෙදන්නයි යන්නේ. 36 දෙකෙන් බෙදුවාම 18යි. 18 දෙකෙන් බෙදුවාම 9යි. උත්තරේ 9යි. 60 දෙකෙන් බෙදුවාම 34යි. 34 දෙකෙන් බෙදුවාම 17යි. හරි ලේසි. තේරුණා නේද? හරි. 84 හතරෙන් බෙදන්නයි යන්නේ. අපි කොහොමද කරන්නේ? දෙකෙන් දෙපාරක් බෙදන්නයි යන්නේ. 84 දෙකෙන් බෙදුවාම 42යි. 42 දෙකෙන් බෙදුවාම 21යි. තව එකක් බලමු. 112 හතරෙන් බෙදන්නයි තියෙන්නේ. 112 දෙකෙන් බෙදුවාම 56යි. 56 දෙකෙන් බෙදුවාම 28යි. අපි තව ටිකක් බලමු. 144 බෙදන්නයි යන්නේ. 140 දෙකෙන් බෙදුවාම 70යි. 70 දෙකෙන් බෙදුවාම 35යි. 172 හතරෙන් බෙදන්නයි යන්නේ. හතර නෙමෙයි බෙදන්නේ අපි මොකද්ද? දෙකෙන් දෙපාරක් බෙදන්නයි යන්නේ. 172 දෙකෙන් බෙදුවාම මොකද්ද? 86යි. 86 දෙකෙන් බෙදුවාම උත්තරේ කියද? 43යි. තව එකක් බලමු. 216 හතරෙන් බෙදන්නයි යන්නේ. 216 දෙකෙන් බෙදුවාම 108යි. 108 දෙකෙන් බෙදුවාම 54යි. අපි අන්තිම එක බලමු. 436. 436 දෙකෙන් බෙදුවාම 218යි. 218 දෙකෙන් බෙදුවාම 109යි. උත්තරේ 109යි. ඕම මේ විදිහට තමයි තප්පර 5 හතරෙන් බෙදන්නේ. අපි අද ඉගෙන ගත්තේ තප්පර 5 හතරෙන් බෙදෙන හැටි, හතරෙන් වැඩි කරන හැටි. මම හිතනවා ඕගොල්ලන්ට ඒක හොඳට තේරෙන්න කියලා. මොන හරි තියෙනවා නම් මේ වීඩියෝ එකට තියෙනවා කමෙන්ට්ස් කියලා එකක්. ඒකේ කමෙන්ට් එකක් දාන්න. මම ඕන වෙලාවක උත්තර දෙන්න ලෑස්ති. අපි ඊළඟ දවසේ හම්බෙමු අටවරක් චක්‍රේ අරගෙන. එතකන් ඔබට සුබ දවසක්.